සාදරයෙන් පිළිගන්නවා වන්ඩර් ටූන්ස් YouTube channel එකේ යන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ රැඩ් ගැන. එහෙම නැත්නම් කොටි හපුව ගැන. වීඩියෝ එකේ යන කලින් මතක් කරනවා ඔය අපේ channel එකත් එක්ක තාම set වෙලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා දැම්ම අපේ channel එකත් එක්ක set වෙන්න. හරි එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ රැට් ඇපොප්ලෙක්සියන් කියන ජීවි විශේෂිත ජීවියෙක්. හෝම් වර්ල්ඩ් එක වෙන්නේ ඇපොප්ලෙක්සියා ග්‍රහලෝකය. ඒ වගේම මෙයාගේ ෆස්ට් ඇපියරන්ස් එක බලා ගන්න හම්බ වෙන්නේ කෝන් ඔෆ් රැට් කියන එපිසෝඩ් එකෙන්. ඉතින් ඒ එපිසෝඩ් එකෙන්ම අපිට මෙයාගේ ශක්තිය බලා ගන්න පුළුවන්. රැට් කියලා කියන්නේ ඉක්මනින් කේන්ති යන ජීවියෙක්. ඕනම ප්‍රශ්නයක් මේගොල්ලෝ සටන් කරලා තමයි විසඳගන්න හදන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දැනන් හිටියද බෙන් ට්‍රාන්ස්ෆෝම් වෙන රැට් ඉන්නේ ඇඳුම් නැතුව කියලා. The Secret of Dos Santos කියන එපිසෝඩ් එකේදී ස්කර්ට් විසින් ඔම්නිට්‍රික්ස් එකෙන් කරලා තින මේ වැරද්ද නිවැරදි කරමින් රැත්ත ලුකාඩෝගේ ඇඳුමට සමාන ඇඳුමක් නිර්මාණය කරලා දෙනවා. ලුකාඩෝ කියන්නේ මෙක්සිකානුවේ වෙස් මුහුණු මල්ලවපල් ක්‍රීඩකයෙක්. ඒ ගැන වැඩි හිතන්න එපා. ඉතින් මේ ලුකාඩෝ ඇඳුම කළු බූට්, කළු අත්වැසුම් සහ ලුකාඩෝ වෙස් මුහුණකින් සමන්විත වෙනවා. ඔම්නිට්‍රික්ස් එක තියෙන්නේ ලුකාඩෝ පටිය මත. ඉතින් මේ රැත් තමන්ගේ අවට ඉන්න ඇත් එක්ක තර්ක කර කර ඉන්න තමයි හදන්නේ. ඒ වගේම මෙයාට අජීවී වස්තුන් එකක් තරහ යනවා. ඉතින් බෙන්ටෙන් කතාමාලා තුල ජලය, ගින්න, ඔම්නිට්‍රික්ස් එක කියන අජීවී වස්තුන් එක්ක මෙයා තරහ අරගෙන තියෙනවා. ඒ වගේම මෙයාගේ මේ තරහ යන ආකල්පය නිසා ගොඩක් වෙලාවට මෙයාගේ යාළුවන්වත් කරදරයට පත් කරනවා. ඉතින් වෙලාවකට මේ රැත් පූස් පැටියෙක් වගේ. කැට් ෆයිට් කියන එපිසෝඩ් එකේදී රුග්ගේ ප්‍රොටෝටූල් ලේසර් පොයින්ටරේ පස්සේ යන ඒ සීන් එක බැලුවා නම් ඔයගොල්ලන්ට ඒක මතක ඇති. ඉතින් බෙන්ටෙන් කතාමාලා තුල කාලයාගේ ඇවෑමෙන් බෙන් මේ රැත්ගේ තරහ තරමක් දුරට පාලනය කරගෙන ඉන්නවා සමහර එපිසෝඩ් වල. ඉතින් තව විශේෂ දෙයක් කියන්න ඕනි, ලූමගෙන කුමාරිකාවව බෙන් පෝවාම්ස් වෙලා පරාද කරනවා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් කැට් ෆයිට් කියන එපිසෝඩ් එකේදී දෙවන වතාවට සහ අවසාන වතාවට රැත් ආයෙත් සැරයක් මේ ලූමව පරාජය කරනවා. ඉතින් මේ රැත්ත ගොඩක් පහත් බුද්ධියක් තමයි තියෙන්නේ. හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ මෙයා දුර්වල ජීවියෙක් කියලා. මෙයාට හොඳ කායික ශක්තියක් තියෙනවා. මෙයාගේ ශක්තිය වැඩි කරන්නේත් මෙයාගේ මේ ආක්‍රමණශීලී ගතියම තමයි. ඉතින් මෙයාට හොඳ කඩිසරකමක් තියෙනවා. බිත්තිවල දුවන්නත් පුළුවන්. තියුණු දත් තියෙනවා. මැණික් කටුවල දික් කරන්න පුළුවන් නියපොතු දෙකක් තියෙනවා. මේකෙන් ලොකු ගලක් වුණත් දෙකට කරන්න පුළුවන්. හරි, අපි දැන් මෙයාගේ දුර්වලතා ගැන ටිකක් කතා කරමු. මෙයාගේ පළවෙනි දුර්වලතාවය තමයි මෙයාගේ පාලනය කරගත නොහැකි කේන්තිය. ඒ වගේම මෙයාට පහත් බුද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් පොඩි දෙයක් කරලා වුණත් මෙයාගේ අවධානය වෙන පැත්තකට යොමු කරන්න පුළුවන්. කැට් ෆයිට් කියන එපිසෝඩ් එකේ කලිනුත් කිව්වා වගේ ලේසර් පොයින්ටර් එක පස්සෙන් යන විදිය ඔයාලට මතක ඇති. හරි, ඉතින් මම රැප් ගැන කතා කරලා ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. රැත් ගැන අමතර දෙයක් දන්නවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. අලුත් වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.